ඔබවම ජීවත්වන ලෝකය කතරම් සොඳුරුද ප්‍රිය ජනකද සත්ව ලෝකය anu ඒ වගේම ඊටාම සුන්දර විදත්වයකින් යුත් එකකි එහි සිටින ජීවීන් අතර ඊටාම අලංකාර මෙන්ම තමත් සමහරේ දැකීමෙන් අප්‍රිය ජනක හැඟීමක් උපදවන සතුන්ද වේ ජයමිනී ඩියු අපාදෝපයත ගෙන එන්නේ ලොව සිටින භයානකම සතුන් දස් දෙනෙක් පිළිබඳවයි බලන්න ඔබ මීට කලින් මෙම සතුන් දැක තිබෙනවාද කියා නැතිනම් අදින් පසු ඔබ මොවුන් දුටුවොත් ඔවුන්ගෙන් පරිස්සම් වීම නුවන්ට හුරුයි කියලා මේ වීඩියෝ නරඹපු පසු ඔබටම සිතේවි අංක 1 බොක්ස් ජෙලිෆිෂ් පෙට්ටිය ඇදති ජලි මත්ස්‍යා මේ මත්ස්‍යා කතරම් දරුණුද කිවහොත් ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු පහර කෑ තැනැත්තා මිය යෑමට ඉඩකඩ තියෙනවා උතුරු ඕස්ට්‍රේලියාවේදී වැඩි වශයෙන් හමුවන මොහු උෂ්ණ කාල ගුණ සහිත මාසවලදී සුලභව දැකගත හැකිය මෙම සත්වයාගේ හිසේ ඇති පෙට්ටියක ස්වභාවය නිසා පෙට්ටිය ඇදති ජලි මත්ස්‍යා නම ලැබී තිබෙනවා තවද මොවුන්ගේ ග්‍රාහිකාවන් මීටර 2ක් පමණ දුරට වීදීමේ හැකියාව තියෙනවා මොවුන්ගේ දෂ්ටනයන් ඉතාම වේදනාකාරී වන අතර අනෙකුත් මසුන් අඩපණ කිරීම සඳහා සැකසුණු විෂ නිසා ස්නායුල ක්‍රියාකාරීත්වය නතර කිරීම මෙන්ම හුස්ම ගැනීමටද අපහසුතා ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා ප්‍රහාරයට සම්බන්ධ වෙන මසුන් සංඛ්‍යාව මත අදවතේ ක්‍රියාකාරීත්වය නැවති මිය යෑමට උවත හැකියාවක් තිබෙනවා ප්‍රහාරයට සම්බන්ධ වෙන මසුන් සංඛ්‍යාව මත හදවතේ ක්‍රියාකාරීත්වය සැනෙන් නැවති මිය යෑමට උවද හැකියාව තිබෙනවා මෙම ක්‍රියාවන් ඉතා ඉක්මනින් සිදුවන අතර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බේරා ගැනීමට කිසිවක් කිරීමට කාලයක් ඉතිරි නොවේ මෙම නිසා මුහුදේදී හමුවන සියලුම ජල්ලි මසුන්ගෙන් මගහැරී සිටීම නුවණට හුරුවන්නේ කියා අපි සිතනවා අංක 2 බ්ලූ රින් ඔක්ටපස් නිල් වලලු සහිත බූවල්ලා ජපානයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා පැසිෆික් සාගරයේත් ඉන්දියානු සාගරවල කොරල් පරවලත් දක්නට ලැබෙන ඉතාම ප්‍රියකරු ස්වභාවයක් ඇති මෙම නිල්වලු සහිත බූවල්ලාගේ පෙනුම මෙන් නොව ඔහු ලොව සිටින විෂ අධිකම බූවල්ලන් විශේෂයෙන් කෙනෙක් වෙනවා. ඔවුන්ගේ විෂ තුල තිබෙන නියුට්‍රොක්සින් ටෙට්‍රඩොක්සින් අඩංගු වන නිසා මොවුන්ගේ ප්‍රහාරයට ලක් වූහොත් අනිවාර්යෙන්ම මරණය අත ළඟටම ගෙන එන බව අනිවාර්යයි. මොකද මෙම විෂ නසන්නට අදටත් බෙහෙතක් සොයාගෙන නැහැ. එයින් බේරීමටදී එකම විසඳුම වන්නේ විස ක්‍රමයෙන් පහවෙනතුරු කෘතිම ශෝෂණය ලබා දීම පමණයි. මූලාශ්‍රවල සඳහන් විදිහට නිල්වලු සහිත බූවල්ලන් විනාඩි කිහිපයක් තුළ මිනිසුන් 20ක් පමණ මරණයට පත් කරන්න පුළුවන් කියලා තමා සඳහන් වෙන්නේ. අංක 3 ප්ලැටිපස් තාරාවකගේ හා මුහුදුබල්ලෙකුගේ එකතුවක් වගේ පෙනුමක් තිබෙන මෙම සත්වයා ප්ලැටිපස් වන අතර ඔහු ටස්මේනියාව ඇතුළු නැගෙනහිර ඕස්ට්‍රේලියානු රටවලට ආවේනික ශීරපායි සතෙකු වෙනවා. ජලයේ ජීවත්වන ජීවියෙකු වන මෙම සතාට මිනිසෙකුට දරාගත නොහැකි තරම් වූ අධික වේදනාවක් ලබා දෙන්න පුළුවන්. ප්ලැටිපස් පිරිමි සතුන්ගේ පිටුපස කකුලෙහි විස සහිත නියපොත්තකට සමාන කොටසක් ඇති අතර එය උපයෝගී වන්නේ කලවා ප්‍රදේශයේ නිෂ්පාදනය කරන අධික විස මුදා හරින්නයි. මෙම විස මගින් මිනිසුන් මරණයටපත් කිරීමට නොහැකි වුවත් එයින් ඇතිවන වේදනාව අති ප්‍රබලයි. එය දින ගණනාවක් වුණත් තියෙන්න පුළුවන්. මෙම වේදනාවට තවම බෙහෙතක් සොයාගෙන නොමැති අතර තමන්ගේ බල ප්‍රදේශය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මොවුන් මෙම විෂ යොදා ගන්නවා. අංක 4 ටෙට්සි මැස්සා. මෙම මැස්සන් විෂ සහිත කෘමි ගණයට අයත් වන්නේ නැත. නමුත් මෙම මැස්සන් අතිශයින් භයානක සත්ත්ව කොට්ටාසයක් කියලා කියන්න අපට පුළුවන්. මොකද මදුරුවන් වගේම මිනිස්ලේ උරාබුන සත්ත්ව කොට්ටාසයක් තමයි මේ ටෙට්සි මැස්සන් වන්නේ. හැබැයි ඊටත් වඩා භයානකම කාරණේ වන්නේ වසරකට මිනිසුන් 250,000ක් පමණ බිලි ගන්න අප්‍රිකානු නිද්‍රා රෝගයේ වාහකයා වන්නේ ටෙට්සි මැස්සා වීමයි. එම නිසා මෙම මැස්සන්ගෙන් ඈත් වී සිටීම අප කාටත් නුවන්ට හුරුයි නේද? අංක 5 අප්‍රිකානු මී මැස්සා. ලෝකයේ අපිට දකින්න ඉන්න අනිකුත් මී මැස්සන්ට වඩා ගොඩක් වෙනස් මෙම අප්‍රිකානු මී මැසි වර්ගය ලොවට බිහි වී ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහටයි. නම මී මැසි වර්ගයක් නිර්මාණය කිරීමට පරීක්ෂණ කරමින් සිටි බ්‍රසීලියානු ජාතිකයෙකුට සිදු වූ අත්වැරදීමක් මත මොවුන් පරිසරයට නිදහස් වී තිබෙනවා. මොවුන් සාමාන්‍ය මී මැස්සන්ට වඩා ප්‍රචණ්ඩකාරී ස්වභාවයකින් යුතුවන අතර මෙම සතුන්ට විශාල දුරක් ගමන් කර තමන්ගේ ගොදුරු වෙතට ලංවීමේ හැකියාවක් තිබෙනවා. විෂ ප්‍රමාණය ගත් කල අනිකුත් මී මැස්සන්ට වඩා අඩු නමුත් මී මැස්සන් රෑනකගේ ප්‍රහාරයකට ලක් වූ අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ගත යුතුම වෙනවා.
අංක 6 poison dart frog විෂ තුඩැති ගෙම්බා සත්ත්ව ලෝකයේ සිටින ඉතාමත් අලංකාර මෙන්ම ප්‍රියජනක සතෙකු වන විෂ තුඩැති ගෙම්බන්ට සපා කෑමකින් තොරම වූද ඔවුන්ගේ විෂ සිරුරට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා ඒට හේතුව නම් ඔවුන්ගේ සමේ විෂ අන්තර්ගත වීමයි පෙනුමෙන් කුඩා සතෙකු වන මෙම ගෙම්බන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 2ක් 6ක් අතර වෙනවා මෙම ගෙම්බන්ගේ වර්ගය සමග ඔවුන්ගේ විෂ ප්‍රමාණය සහ සම්බන්ධ වෙනවා ඒ නිසා පරිසරයේ සිටින වර්ණවත් මෙන්ම අලංකාර ගෙම්බන් ඇලීමට යාමේදී ඉතාමත් හානිකර ප්‍රතිඵලයකට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා එම නිසා පරිසරයේදී දකින්න ලැබෙන සතුන් බොහෝමයක් ඇලීමෙන් වෙලකී සිටීම අපි කාටත් නුවන්ට හුරුයි අංක 7 කළු බම්බා සර්පලෝකයේ අතිශයම ප්‍රකට නාමයක් වන කළු බම්බා අප්‍රිකානු රටවල බොහෝ ලෙස දැක ගන්න හැකියාවක් තිබෙනවා කළු බම්බා ලොව සිටින විෂ අධිකම මෙන්ම ප්‍රචණ්ඩකාරීම සර්පයෙක් වන අතර කිංග් කෝබ්‍රාට පසුව දෙවනියට දිග මෙන්ම විෂ සහිතම සර්ප විශේෂය වනවා මොවුන්ගේ සාමාන්‍ය දිග මීටර් 3ත් 4.5ත් අතර වෙනවා ලොව දෙවනියට වේගවත්ම සර්පයාද වන්නේ කළු බම්බායි සර්පයෙකුගෙන් බේරීමට කරන්න පුළුවන් හොඳම උපක්‍රමය වන්නේ කිසිදු කලබල කිරීමකින් තොරව ඔවුන්ව මගහැරවා යෑමයි නැතහොත් ඔවුන්ට තර්ජනයක් ලෙස සිතා පහර දීමට ඉඩකඩ තිබෙනවා නමුත් කළු බම්බාගෙන් ඒ විදිහට බේරෙන්න බැරි වන්නේ චලනයකින් හෝ කලබල කිරීමකින් තොරව වුවද පහර දීමට හැකියාව ඇති නිසායි මෙම ප්‍රහාරයෙන් පැය භාගයකට හෝ උපරිමයේ විනාඩි 50කට ප්‍රථම විෂනාශක ලබා දීමට නොහැකි වුවොත් එම පුද්ගලයා බේරා ගන්න නම් හම්බෙන්නේ නැහැ මොවුන්ගේ මෙම විෂ නිසා ස්නායු පද්ධතිය අඩපණ වී අංශ භාගයේ තත්ත්වයට පත් වී රෝගියා ක්‍රමක්‍රමයෙන් මරණයට ළඟා වීමට ඉඩකඩ තිබෙනවා අංක 8 ඩෙත් ස්ටෝකර් ගෝනුස්සා ලෝ වසන මාරාන්තික සහ විෂ අධිකම ගෝනුස්සා කවුද කියා ඔබෙන් කවුරිය ඇසුවොත් ඒට ඔබට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි ඩෙත් ස්ටෝකර් ගෝනුස්සා ලෝ පුරාවට ගෝනුස්සන්ගේ ප්‍රහාරයට ලක්වන අයකින් 75%කටම වක්විය යුත්තේ මෙම ඩෙත් ස්ටෝකර් ගෝනුස්ස විශේෂයයි නීරෝගී වැඩිහිටි පුද්ගලයෙක් මෙම ගෝනුස් ප්‍රහාරයෙන් මරණයටපත් නොවන අතර ඔවුන්ට අසීමිත වේදනාවක් ගෙන එන්න පුළුවන්. නමුත් කුඩා දරුවෙකු නම් මොවුන්ගේ ප්‍රහාරයකින් ඉතාම පහසුවෙන් මරණයටපත් කරන්න පුළුවන්. ගෝනුස් ප්‍රහාරය නිසා උනහා කෝමා තත්ත්වයෙන් පෙළෙන අතර පසුව දරුවා මිය යන්නේ පෙනහළු දෙකම තරලයන්ගෙන් පිරී ගොස් හුස්ම ගැනීමේ අපහසුතාවය නිසාය. මෙම සත්ත්ව කොට්ටාසේ කොතරම් දරුණුද කියන්න හොඳම සාක්ෂිය නම් ආහාර සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී මොවුන්ගේම වර්ගය ආහාරයට ගැනීමයි. සර්පයන් පවා ආහාරයට ගන්න මෙම ගෝනුස්සන්ගේ ප්‍රහාරයකට ඔබ ලක්වුවොත් එයින් බේරීමට ඇති හොඳම ක්‍රමය නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම බව මතක තබා ගත යුතු වෙනවා. අංක 9 මදුරුවා ලොව සිටින දරුණුම සතුන් අතර ඉදිරියෙන්ම මදුරුවා සිටිනවා කිව්වොත් ඔබ එය පිළිගනීද කියා සිතන්න බෑ. ලොව පුරා වාර්ෂිකව සිදුවන මරණවලින් වැඩිම සංඛ්‍යාවකට හේතු වන්නේ මදුරුවන්ගේ දෂ්ට කිරීම ආශ්‍රිත රෝග බව තමා වාර්තා වන්නේ. වාර්ෂිකව මදුරුවන් නිසා ලොව පුරා මරණ මිලියනකට අධික ප්‍රමාණයක් සිදුවනවා. එය සර්පයන්ගේ සිදුවන මරණ වගේ 25 ගුණයක් විතර වෙනවා. එම නිසා මදුරුවන් කතරම් භයානකද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන් නේද? ඒ නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරයේ පිරිසිදුව තබා ගත හොත් අපට මෙම උදුරෙන් බේරීමට හැකියාව තිබෙනවා. අංක 10 මිනිසා ලොව සිටින භයානකම සත්වයා කවුරුත් නෙවේ. ඒ ඔබත් මමත් අප කවුරුත් අයත් මිනිස් කාණ්ඩයයි. මිනිසුන් මිනිසුන් අතර සිදුවන ගැටුම් හා යුද්ධ නිසා ලෝ පුරා මරණ මිලියන 150ත් බිලියන 1ක් අතර ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. වසරකට මිනිසුන් ආහාර සඳහා සතුන් විශාල සංඛ්‍යාවක්ද තම ප්‍රයෝජන සඳහා ශාක ලක්ෂ ගණනින්ද මීට අමතරව සංවර්ධන කටයුතු කියා අනාන්තර කොරල් පර සාගර ගංගාමින් ඇලදොලද විශාල ලෙස විනාශ කර දමනවා. මේ සියල්ලන්ට වඩා මිනිස් නිර්මාණ වන න්‍යෂ්ටික බෝම්බ ජෛව ආවැනි ශනේන් විශාල සංහාරයක් සිදු කරන්න පුළුවන් නිර්මාණ සිදු කිරීම මිනිසාගේ භයානක බව හොඳින්ම පෙන්නුම් කරනවා. ඉතින් අප සිතනවා මෙම වීඩියෝව ඔබට මෙන්ම ඔබගේ සමීපතමින්ගේ ආරක්ෂාවට රුකුලක් වේවි කියා. අද මෙම භයානක සතුන් දස දෙනා පිළිබඳ ඔබගේ මිතුරන් මෙන්ම සමීපතමයන් දැනුවත් කරන්න. ඒ වගේම ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ජයමිනී ඩියු අපව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.